කෝටි අක්සීයේ දියමන්තිය උස්සන්ඩ මාකඳුරේ මදුෂ විසින් ගහපු ෆිල්ම් එකටත් එයා ගිය ප්ලෑන් එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේ එක්තරා දිනයකි බුරැල්ල නගරයේ පිහිටි සුපිරි මහල් නිවාසයක උඩුමහලේ පිහිටි නිවසක් වෙත මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ. මේ මැණික් ව්‍යාපාරිකයන් පිරිස පැමිණ සිටියේ ශ්‍රී ලංකාවේ මෑතකදී අලෙවි කිරීමට සූදානම් වන ඉහළම වටිනාකමෙන් යුත් දියමන්තිය පරීක්ෂා කිරීමටය. කැරට් 720ක බරින් යුත් මේ දියමන්තිය තක්සේරු කර තිබුණේ රුපියල් කෝටි 500ක මුදලකටය. දියමන්තියේ හිමිකරු වූයේ ජයේ මුදලාලිය. ඔහු දියමන්තිය රැගෙනවිත් තිබුණේ තම පුත්‍රයාද සමගයි. දියමන්තිය පරීක්ෂා කිරීමට පැමිණ සිටියේ ඩුබායි පදිංචිකරියකු වන තරිඳු නැමැති තරුණ ව්‍යාපාරිකයෙක්. මහත්තයෝ, මම මේක වැඩිය කාටවත් පෙන්වන්නේ නැහැ. මහත්තයා හොඳ බිස්නස්කාරයෙක් කියලා දැනගත්ත නිසයි මම මේක අරගෙන ආවේ. ජයේ මුදලාලි කැරට් 720ක බරින් යුත් සුපිරි දියමන්තිය තරිඳුට පෙන්වමින් කීවේය. තරිඳුට මේ දියමන්තිය ගැන දැනගන්නට ලැබුණේ මීගමුව ප්‍රදේශයේ තැරවුකාරයෙකුගේ මාර්ගයෙන්ය. ඔහු තකහණියක් ඩුබායි සිට මෙරටට පැමිණෙන්නේ මේ දියමන්තිය පරීක්ෂා කිරීමටය. පැය කිහිපයක් සුපිරි මහල් නිවාසයේ ගත කළ පිරිස් වින්ව යන්නේ වැඩි දවසක් ගතවන්නට පෙර දියමන්ති ගණදෙනුව අවසන් කිරීමේ එකඟතාවය මතය. තරිඳු මාකඳුරේ මදුෂ් නැමැති පාතාල මැරයාගේ සමීපතම මිතුරුකු බව ජයේ මුදලාලි දැන සිටියේ නැත. දියමන්තිය පරීක්ෂා කළ තරිඳු ඉදිනෙම ඩුබායි සිට මාකඳුරේ මදුෂ්ට වයිබර් ඇමතුමක් ඔස්සේ දුරකථනයෙන් කතා කළේය. "මදුෂ් අයියා, මේක නම් සුපිරිම දියමන්තියක්. මම ජීවිතේට දැකලා නැහැ මේ තරම් ලොකු දියමන්තියක්. මේක කපලා උපදාලා ගත්තාම රුපියල් කෝටි 1500කට විතර විකුණන්න පුළුවන්." තරිඳු දියමන්තිය පිළිබඳ සියලු විස්තර මාකඳුරේ මදුෂ්ට කීවේය. "තරිඳු මල්ලි, උඹ ආපහු ඩුබායි වලට වරෙන්. අපි හොඳ ප්ලෑන් එකක් ගහමු මේක අහවරක් කරන්න." මදුෂ්ගේ උපදෙස් මත තරිඳු ආපසු ඩුබායි බලා පිටත්ව ගියේ වැඩි දවසක් ගතවන්නට පෙර දියමන්තිය තමන් සතු කර ගැනීමට සිහින මවමින්ය. ජයේ මුදලාලි මැණික් ව්‍යාපාරයට අතගසන්නේ 2013 වර්ෂයේ සිටය. ඒ වනතුරු ඔහු රැකියාව කළේ සෞදි අරාබියේ අවන්හලකය. ජයේ මුදලාලිට මේ දියමන්තිය හමුවන්නේ සෞදි අරාබියේ සිටින අතරතුරදීය. ජයේ මුදලාලි පවසන ආකාරයට ඔහුට මේ දියමන්තිය ලැබෙන්නේ තමන් සේවය කළ අවන්හල අසල පස්ගොඩක තිබියදීය. මේ පස්ගොඩ සෞදියට ගෙනවිත් තිබුණේ දකුණු අප්‍රිකාවෙන් බවද ජයේ මුදලාලි තම හිතමිතුරන්ට කියා තිබුණේය. එහෙත් ජයේ මුදලාලිගේ කතාව කොයිතරම් සත්‍යද යන්න ගැන සෙවීමට ඔහුගේ මිතුරන් ඉදිරිපත් වූයේ නැත. සැබවින්ම දියමන්තිය ඔහු අතට පත්ුනේ කෙසේද යන්න අදටත් දන්නේ ඔහු පමණය. සෞදියේ පස්ගොඩින් හමු වූ මේ දියමන්තිය ජයේ මුදලාලි ශ්‍රී ලංකාවට එවන්නේ කුරියර් ක්‍රමයටය. තමන්ට දියමන්තියක් හමු වූ බව ඔහු සෞදියේ තම සමීපතම මිතුරන්ට පවා නොකියා සිටීමට ජයේ මුදලාලි වගබලා ගත්තේය. නීත්‍යානුකූල නොවන මාර්ගයක් ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙනෙන මේ දියමන්තිය මහරගම ඇරැව්වල පිහිටි තම නිවස වෙත යැවීමට ජයේ මුදලාලි කටයුතු කර තිබුණේය. දියමන්තියේ වටිනාකම රුපියල් කෝටි 500ක් ඉක්මවන බව ජයේ මුදලාලි දැනගත් මුල්ම දිනේ ඔහුට තරු විසිුණේය. 2013 වර්ෂයේ සිට මේ දියමන්තිය ඉහළ මිලකට අලෙවි කිරීමට ජයේ මුදලාලිගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගියේ ඔහුගේම අවාසනාවට විය යුතුය. දියමන්තිය පරීක්ෂා කළ තරිඳු ඩුබායි දේශය වෙත ගොස් මාකඳුරේ මදුෂ් හමු වී මේ ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්තේය. "මම දැනටමත් දියමන්තිය ගන්ඩ ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. තරුණ මල්ලි, උඹත් මේ ප්ලෑන් එකේ ලොකු රෝල් එකක් කරන්න තියෙනවා. මේ වැඩේට ලොකු ටීම් එකක් එකතු කරගන්න වෙනවා. මේ බිස්නස් එක ගෙනාවේ උඹනේ. වැඩේ හරියට වුණොත් මම උඹට කෝටි 50ක් දෙනවා." මාකඳුරේ මදුෂ් තරිඳු සමග එක්ව දියමන්තිය කොල්ල කෑමේ සැලසුම සකස් කරන්නට පටන් ගත්තේය. "අපි ෆොරින් කෙනෙක් දාලා මේ වැඩේට සම්බන්ධ කරගන්න ඕනේ. ෆොරිනත් එක්ක බිස්නස් එක යන අතරේ
මම වෙන ටීම් එකක් දාලා දියමන්තිය උස්සන්නම්. මදුෂ් දියමන්ති කොල්ලේ වන ආකාරය පිළිබඳ සියලු සැලසුම් තරඳුට පැහැදිලි කළ දුන්නේය. මාතර රොටමේ පදිංචි සුසිත මදුරංග මදුෂ්ගේ පාතාල කල්ලියේ කොල්ලකෑම් සම්බන්ධ විශේෂඥයකි. කොල්ලකෑම්, මිනිමැරීම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ තුසිත මදුරංග පාතාලයේ ප්‍රසිද්ධව සිටියේ මාතර මල්ලී යන අන්වර්ථ නාමයෙන්ය. බන්ධනාගාරව ගතව සිටි මාතර මල්ලී මීට ටික කලකට උඩදී ඇපලබා මාතරට පැමිණ සිටියේය. දකුණු පළාතේ එක්තරා විහාරස්ථානයක රියදුරෙකු ලෙස ඔහු ඒ වන විට තාවකාලික රැකියාවක් කරමින් සිටියේ කිසියම් අපරාධයක් සඳහා මාකඳුරේ මදුෂ්ගෙන් නියෝගයක් ලැබෙන තුරිය. දියමන්ති කොල්ලේ සඳහා මාකඳුරේ මදුෂ් තෝරාගෙන සිටියේ මාතර මල්ලීය. ඩුබායි සිට මාකඳුරේ මදුෂ් දුරකථන මාර්ගයෙන් මාතර මල්ලී සම්බන්ධ කර ගත්තේය. මේ පාර කරන්න යන්නේ අපි ලොකු වැඩක්. උඹට තියෙන්නේ පොලිසියේ නාකොටික් එකෙන් වගේ පැනලා ගේම් එකක් දෙන්න. සේරම විස්තර මම වෙලාවට කියන්නම්. වැඩේ හරියට කළාම මම උඹට රුපියල් ලක්ෂ 50ක් දෙනවා. හෙටම මම උඹට රුපියල් ලක්ෂ 2ක ඇඩ්වාන්ස් එකක් එවන්නම්. ඒකත් එක්ක පිස්තෝලිකුත් එවනවා. උඹ වැඩේට ලෑස්ති වෙයන්. මදුෂ් හැමදාම තමාට දෙන්නේ බරපතල රාජකාරි බව මාතර මල්ලී හොඳින් දැන සිටියේය. මාතර මල්ලී විහාරස්ථානයේ සිටම සූදානම් වුණේය. මදුෂ් කීපරිදි පසුදින රුපියල් ලක්ෂ 2ක මුදල සහ පිස්තෝලයක් මාතර මල්ලී අතට පත්වන්නේය. දියමන්තිය කොල්ලකෑමේ සැලසුම සඳහා තමන් හිතවත් ඕස්ට්‍රියා ජාතිකයෙකු සම්බන්ධ කරගන්නට මදුෂ් කටයුතු කරගෙන සිටියේය. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාටද විශාල මුදලක් ලබා දීමට මදුෂ් පොරොන්දු වූයේය. දියමන්ති කොල්ලේ ක්‍රියාත්මක වන්නේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාස අවසන් සතියේ සිටය. තනිඳු සහ ඕස්ට්‍රේලියා ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් අගෝස්තු මාස 3 වෙනිදා ජය මුදලාලි හමුවන්නට ආහ. මහරගම ඇරව්වල පිහිටි නිවස වෙත ගිය තරිඳු ඕස්ට්‍රියා ජාතිකයා ජය මුදලාලිට හඳුන්වා දුන්නේය. මීට පෙරද තරිඳු රුපියල් කෝටි 500 දියමන්තිය පරීක්ෂා කළ තිබූ නිසා ජය මුදලාලිට ඔහු ගැන කිසිදු සැකයක් තිබුණේ නැත. මුදලාලි, මේ මිස්ටර් ජෝර්ජ්, මෙයා ඔස්ට්‍රියන් ජාතිකයෙක්. මාත් එක්ක ඩුබායි වල ජිම් බිස්නස් කරනවා. මෙයා කැමතියි ගල ගන්න. මිනිහා දියමන්ති කිව්වොත් අතාරින්නේ නැහැ. තරිඳු කී සියල්ල ජය මුදලාලි හිස් මුදුනින් පිළිගත්තේය. ඔස්ට්‍රියා ජාතිකයා පැය ගණනක් තිස්සේ දියමන්තිය පරීක්ෂා කළේය. ඒ සඳහා යාන්ත්‍රික මෙවලම් කිහිපයක්ද ඔහු යොදා ගත්තේය. ඔස්ට්‍රියා ජාතික ජෝෂ්ට හරියටි ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමට නොහැකි නිසා ඔහු කීව සියල්ල පරිවර්තනය කළේ තරිඳුය. දියමන්තිය පරීක්ෂා කරන්න තවත් මැෂින් කිහිපයක් පාවිච්චි කරන්න ඕන කියලා ජෝර්ජ් කියනවා. අපි ලබන 5 වෙනිද සවස එන්නම්. ඉදාට අනිවාර්යෙන්ම මේ බිස්නස් එක වෙනවා. හරිඳු ජය මුදලාලිගෙන් සමුගන්නා ගමන් කීවේය. තමන් බලාපොරොත්තු වූ මුදලම දියමන්තිය අලෙවි කිරීමට හැකි වෙතැයි සිතමින් ජය මුදලාලි දැඩි ලෙස සතුටට පත්ව සිටියේය. ඔහු තමන් දන්නා හඳුනන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටද මේ බව කීවේය. ඔස්ට්‍රියා ජාතිකයා ගැන ඇසූ තවත් ව්‍යාපාරිකයෙක් ඔහු සතුව තිබූ රුපියල් කෝටි 200කට අදින වටිනාකමින් යුත් මැණික් තොගයක්ද අගෝස්තු 5 වෙනිදා ගෙනවිත් ඔස්ට්‍රියා ජාතිකයාට පෙන්වීමට සැලසුම් කළේය. ඒ වන විට දියමන්ති කොල්ලේ සඳහා මාකඳුරේ මදුෂ් සියලු සැලසුම් සකස් කර තිබුණෝය. කොල්ලේ මෙහෙවීමේ කාර්යභාරය වී තිබුණේ මාතර මල්ලී විතය. නාලක රවින්ද්‍ර රණසිංහද මදුෂ්ගේ සමීපතම ගෝලයකි. ඔහුද මේ කොල්ලට සම්බන්ධ වී සිටියේ මදුෂ්ගේ උපදෙස් මතය. ඊට අමතරව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු කොල්ලේ සඳහා සූදානමින් සිටියහ. නාලක රවින්ද්‍රට පොලිස් නිල ඇඳුමක් ලබා දීමට මදුෂ් කටයුතු කර තිබුණේය. උඹලා නාකොටික් එකින් වගේ මුදලාලිගේ ගෙදරට පනින්න ඕනේ. නාලක පොලිස් යුනිෆෝම් ඇඳලා ඉන්න නිසා කවුරුත් සැකහිතන එකක් නැහැ. බිස්නස් එකේ යන තැන ඉන්නේ අපේ සෙට් එකක්. උන්ට මුකුත් කරදරයක් කරන්න එපා. ඔතන සුද්දෙකුත් ඉන්නවා. මිනිහාමගේ යාළුවෙක්. මිනිහට කරදරයක් නොකර රිලීස් කරන්න ඕනේ. මදුෂ් කොල්ලේට අදාළ සියලු උපදෙස් මාතර මල්ලී වෙත ලබා දුන්නේය. අගෝස්තු මාස 5 වෙනිදා සවස
මහරගම ඇරව්වල පිහිටි ජයමුදුරාලිගේ නිවසට කඩා වැදී දියමන්තිය කොල්ලකෑමට සියලු සැලසුම් ඒවන විට සකස් කර තිබුණේය. අගෝස්තු 5වැනිදා සවස හරිඳු සහ ඔස්ට්‍රියා ජාතික ජෝර්ජ් මහරගම ඇරව්වල පිහිටි ජයමුදුරාලිගේ නිවසට ආවේ අති සුභෝපභෝගී වාහනයකින්ය. ඒවන විට ජයමුදුරාලි මෙන්ම තවත් මැණික් ව්‍යාපාරිකයෙකුද ඔවුන් පිළිගැනීමට සෑදී පැහැදී සිටියහ. හරිඳු සහ ඔස්ට්‍රියන් ජාතිකයා කෙරෙහි දැඩි විශ්වාසයකින් පසු ජයමුදුරාලි තම මිතුරා වූ මැණික් ව්‍යාපාරිකයාද ඔවුන්ට හඳුන්වා දුන්නේය. මගේ අලුව ළඟත් කෝටි 200 විතර ගල් තියෙනවා. අපි මේ වැඩේ ඉවර කරලා ඒකත් බලමු. ජයමුදුරාලි තරඳුට කීවේය. දියමන්තිය නැවත පරීක්ෂා කිරීමට ජෝර්ජ් සූදානම් වුණේය. ඒ සමගම ජයමුදුරාලිගේ නිවස ඉදිරිපිට සුදු පැහැති වෑන් රථයක් නතර කළේය. ඉන් බැසගත් පොලිස් නිල ඇඳුම් සහ සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් එක්වරම ජයමුදුරාලිගේ නිවසට ඇතුළු වූහ. කවුරුත් කලබල කරන්න එපා. අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන්. පොලිස් නිලධාරියෙකු ලෙස විශ්වාසලාගෙන සිටි මාත්‍ර මල්ලි පිස්තෝලයක් පින්වමින් කෑ ගැසුවේය. සිදුවන්නට යන්නේ කුමක්දයි නොදැන ජයමුදුරාලි මෙන්ම ඔහුගේ මිතුරා තුෂ්ණිමූතව බලා සිටියේය. මේ සුද්දා ඉන්ටර්නැෂනල් හෙරෝයින් බිස්නස් කාරයෙක්. අපි කාලයක් තිස්සේ මිනිහා ෆලෝ කළා. මෙතන ඩ්‍රග්ස් ඩීල් එකක් යනා කියලා අපිට ඉන්ෆෝමේෂන් ආවා. ඒ නිසා මෙතන කවුරුවත් කලබල කරන්න එපා. අපිට රාජ්‍යකාරී කරන්න ඉඩ දෙන්න. මොහොතකට පොලිස් නිලධාරියක වූ මාතර මල්ලි නැමති මංකොල්ලකාරයා ඔස්ට්‍රේලියා ජාතිකයාගේ දෑත්වලට විලංගු දැමුවේය. අපිට මේ ගේ සර්ච් කරන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලෝ පැත්තකට වෙන්න. මාතර මල්ලි කෑ ගැසුවේය. ජයමුදුරාලි තම දියමන්තිය එකවරම දෑතටගෙන බදාගත්තේය. ඒ දුටු මාතර මල්ලි ජයමුදුරාලි අත වූ දියමන්තිය ලබා ගන්නට උත්සාහ කළේය. මේක මගේ මැණික් ගලක්. මෙතන කුඩු නැහැ. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලෝ මෙතනින් යන්න. ජයමුදුරාලි කෑ ගැසුවේය. තම නිවස පරීක්ෂා කිරීමට ඔවුන් තදින් විරුද්ධ වුණේය. ඒ සැනින් ක්‍රියාත්මක වූ මාතර මල්ලි පිස්තෝල මිටෙන් ජයමුදුරාලිගේ හිසට වේගවත් පහරක් එල්ල කළේය. ඒ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජයමුදුරාලි බිම ඇද වැටුණේය. ඔහු අතු රුපියල් කෝටි 500ක දියමන්තිය මාතර මල්ලි ලබා ගත්තේය. ජයමුදුරාලි සහ ඔහුගේ මිතුරා කාමරයක දමා සිරකර මාතර මල්ලි ඇතුළු පිරිස පැය භාගයකට ආසන්න කාලයක් නිවස තුල ගත කර එහි තිබූ වටිනා මැණික් සහ මුදල් සියල්ල කොල්ලකාගෙන පලා ගියහ. ඒවනතුරුත් ජයමුදුරාලි සිතා සිටියේ තම නිවසට පැමිණියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කියාය. මාතර මල්ලි ඇතුළු පාතාල මැරයන් පැහැරගෙන ගිය ඔස්ට්‍රියානු ජාතිකයා සහ හරිඳු මහරගම ප්‍රදේශයෙන් අතහැර දැමුවෝය. පැය කිහිපයකට පසු ඔවුන් දෙදෙනා නැවතත් ජයමුදුරාලිගේ නිවස වෙත දිවආහ. ඒවන විට ජයමුදුරාලිගේ නිවස ගිනි කන්දක් බවට පත්ව තිබුණේය. ජයමුදුරාලි මේ කොල්ලකෑම පිළිබඳව පිළියන්දල මෙන්ම මහරගම පොලිසිය වෙත ඒවන විටත් දැනුම් දී තිබුණේය. තම දියමන්තිය අහිමිවීම ගැන ජයමුදුරාලි සිටියේ දරාගත නොහැකි වේදනාවෙන්ය. ඕස්ට්‍රියානු ජාතිකයා සහ තරිඳු නැවතත් ජයමුදුරාලිගේ නිවස වෙත එන්නේ ඔවුන් වෙත එල්ලවන සැකය මගහැරීම සඳහාය. බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, පොලිස් අධිකාරී සමන් සිගිරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මිරියාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළහ. ඕස්ට්‍රේලියා ජාතිකයාට ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි විය. ඒ වන විට ඕස්ට්‍රියා ජාතිකයා සමග කතා කිරීමට භාෂා පරිවර්තකයෙක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැත. ලද අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ඔස්ට්‍රියා ජාතිකයා සහ තරිඳු අගෝස්තු මත 7වැනිදා හොර රහසේම ඩුබායි දේශයට පලා ගියහ. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් දියමන්ති කොල්ලේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුමක් ඒ වනිට ක්‍රියාත්මක කර තිබිණි. කොල්ල කන ලද දියමන්තිය රුපියල් කෝටි 800ක් බව ඒ වන විටත් තහවුරු කරගෙන සිටියේය. දියමන්ති කොල්ලේ සිදුවී දින 6ක් පසුයි. එනම් අගෝස්තු 11වැනිදා කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ ඒකකය සමත් වුණේය.
අත්තරංගුවට පත්වන්නේ නාලක රවින්ද්‍ර රණසිංහය. කොල්ලකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මේ මහා කොල්ලේ පිටුපස සිටින්නේ මාකඳුරේ මදුෂ් බව තහවුරු කර ගැනීමට පොලිසියට හැකි විය. මේ අතර කොල්ලකෑමට අදාළ ඉතා වැදගත් සාක්ෂි රැසක්ද හෙලිකර ගන්නට ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන්ට හැකි විය. කොල්ලේ සඳහා පොලිස් නිල ඇඳුම් ඇඳගෙන පැමිණ සිටියේ නාලක රවින්ද්‍ර නැමැති අපරාධකරුය. ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අපරාධයේ සුළුමුළු හෙළි වූයේය. කොල්ල කන ලද දියමන්තියේ සහ රුපියල් කෝටි 200ක් පමණ වටිනා මැණික් තොගයේ සියලු ඡායාරූප සියල්ල නාලක රවින්ද්‍රගේ ජංගම දුරකථනයේ තිබී පොලිසිය සොයාගත්තේය. මේ අතර මෙම කොල්ලේට අදාළ වටිනාම සාක්ෂ්‍ය වූ හඬපටයක්ද මේ ජංගම දුරකථනයේ තිබී සොයාගන්නට පොලිසියට හැකි විය. මේ හඬපටයන්ට අදාළ දුරකථන සංවාදයේ සිටියේ මාකඳුරේ මදුෂ් සහ නාලක රවින්ද්‍රය. දුරකථන සංවාදයට අනුව මදුෂ් නාලක නැමැති කොල්ලකරුට කතා කළේ නාලක අයියා කියාය. නාලකයි, මේ මැණික්ගල් ටික කිසිම අඩුපාඩුවක් නැතිව මගේ අතට එන්න ඕනේ. මොකද මේක ගන්න මම කෝටි ගාණක් වියදම් කළා. මේ ගේම් එකට සම්බන්ධ වෙච්ච හැම එකෙකුටම මම කෝටි ගණනක් ගෙවන්න ඕනේ. ඒ නිසා ගල් ටික හරියටම ලැබෙන්න ඕනේ. මදුෂ් දුරකථනයේ නාලක රවින්ද්‍රට කීවේය. හරි හරි මදුෂ් මල්ලි, ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ගල් ටික හරියට පාර්සල් කරලා කාටවත් ගේමක් ගහන්න බැරි විදියට එවන්න ලෑස්ති කරලා තියෙන්නේ. නාලක රවින්ද්‍ර මැණික් තොගය පාර්සල් කළ ආකාරයේද ඡායාරූපයට නගා එය මදුෂ්ට වයිබ දුරකථන මාර්ගයෙන් යවා තිබුණේය. නාලකයි, හැබැයි කවුරු හරි මේ ගල් ටිකට ගේමක් දුන්නොත් මම ඌව තාච්චි එක දාලා බැදලා මරනවා. ඔබ දන්නවනේ මම දෙයක් කිව්වොත් ඒක හරියටම කරනවා. ඔය ගල් ටික මම කියන වෙලාවට දෙමට ගොඩට සමන්තා හෝල් එක ළඟට ගෙනත් දීපන්. මම එතනට මගේ එකෙක් එවන්නම්. මදුෂ් නාලකට දුරකථනයෙන් කීවේය. මේ හඬපට සියල්ල නාලකගේ දුරකථනයේ සටහන් වී තිබී පොලිසිය සොයාගත්තේය. ඒ අනුව පොලිසිය තවදුරටත් විමර්ශනය පවත්වන්න පටන් ගත්තේය. මදුෂ් කී පරිදි අගෝස්තු 8 වෙනිදා සවස නාලක රවින්ද්‍ර රුපියල් කෝටි 500ක දීමන්තිය සහ කෝටි 200ක මැණික්ගල් තොගය දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසලට රැගෙන ගියේය. මදුෂ් දැනුම් දුන් පරිදි එහි පැමිණි මුහුණු ආවරණය කරගත් හිස්වැසුමක් පැළ සිටි යතුරුපැදි කරුවෙකු මැණික්ගල් තොගය රැගෙන ගොස් තිබුණේය. දියමන්ති කොල්ලේ සිදු වී සති 3-4කට පසු පිළියන්දල පොලිසියට හෙරෝයින් ජාවාරම්කරුගේ කොටුනේය. පොලිසිය මේ කුඩු ජාවාරම්කරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු මදුෂ්ගේ ගෝලයෙකු බව හෙළි විය. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ද මේ කුඩු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කළහ. සර්, ඔය රයන් වෙන්රෝන් කියන නළුවයි අමල් පෙරේරයි දෙන්නම මදුෂ් අයියාගේ ළඟම යාළුවෝ. ඒගොල්ලෝ ඩුබායි වලදී නිතරම හම්බ වෙනවා. කුඩු ජාවාරම්කරු හෙලිකර තොරතුරු වලට අනුව පොලිසිය රයන් වෙන්රෝන්ට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය. අමල් පෙරේරා ඒ වන විට විදේශගතව සිටි නිසා ඔහුට ප්‍රශ්න කිරීම සඳහා වෙනත් දිනයක පැමිණෙන්නයි දැනුම් දී තිබිනි. පොලිසිය කළ දැනුම් දීමට අනුව රයන් වෙන්රෝන් මිරිහාන විශේෂ ඒකකයේ වෙත පැමිණ සිටියේය. මාකඳුරේ මදුෂ් කියන මිනිහා මම දැකලවත් නැහැ. කතා කරලත් නැහැ. ඉතින් කොහොමද මිනිහා මගේ යාළුවෙක් වෙන්නේ? මේක මගේ කීර්ති නාමයට කැළලක් කරන්න කවුරු හරි කියපු බොරුවක්. රයන් වෙන්රෝන් පොලිසිය හමුවේ තරයේම කියා සිටියේ මාකඳුරේ මදුෂ් නැමැත්තෙකු තමා නොහඳුනන බවයි. මේ අතර දියමන්ති කොල්ලයට සම්බන්ධ වූ මාතර මල්ලීද පොලිස් අත්අඩංගුවට පත් වූයේය. පොලිස් විමර්ශන නොනවත්වා දිගටම ක්‍රියාත්මක වෙමින් තිබිණි. මුළු රටම කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ ඔය අතරතුරදීය. ශ්‍රී ලංකාවට මහා විෂබීජයක්ව සිටි මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල සංඝයන් සමග ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෙන්රෝන් ඩුබායි පොලිසියට කොටුවීමේ සිද්ධියෙන් රටම ගිනිගත්තේය. තමන් මාකඳුරේ මදුෂ් නොහඳුනන බව රයන් වෙන්රෝන් පුන පුනා කර තිබූ ප්‍රකාශ පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ විමර්ශන පවත්වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.
කෝටි 800ක දියමන්තිය සහ මැණික් කොල්ලේ සිදු වී දින 3කට පසු එනම් අගෝස්තු මාස 8 වෙනිදා රයන් වෙන්රොන්, අමල් පෙරේරා සහ කැරෝකේ වසන්ත ඩුබායි දේශපාලා ගොස් තිබූ බව පොලිසිය හෙළි කරගත්තේය. රයන් වෙන්රොන්ගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කළ පොලිසිය ඔහු දිගින් දිගටම මාකඳුරේ මදුස් සමග වෛද්‍ය තාක්ෂණයේ ඔස්සේ ඇමතුම් ලබාගෙන තිබෙන බව අනාවරණය කරගත්තේය. මේ අතර වැදගත්ම තොරතුරක් හෙළි කරගන්නට මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සමත් විය. කොල්ලකෑ දියමන්තිය සහ මැණික්තොගේ නාලක රවින්ද්‍ර විසින් නාඳුනන පුද්ගලයෙකුට දෙමට කොට දී ලබා දී තිබුණේ දෙසැම්බර් 8 වෙනිදා සවස් කාලයේදීය. ඒ සිද්ධිය වන අවස්ථාවේ රයන් වෙන්රොන් සහ අමල් පෙරේරා දෙමට කොට ප්‍රදේශයේ සිට ඇති බව පොලිසිය සොයාගන්නේ ඔවුන්ගේ දුරකථන ඇමතුම් ඔස්සේ කළ විමර්ශනවලදීය. මේ දියමන්ති හුවමාරුව සිදු වන අවස්ථාවේදීද රයන් වෙන්රොන් තම ජංගම දුරකථනයෙන් ඩුබායි ඉන්න මදුෂ්ට ඇමතුම් ලබාගෙන තිබූ බව පොලිසිය හෙළි කරගත්තේය. රයන්ගේ සහ අමල්ගේ ජංගම දුරකථන දෙමඩකොඩ ප්‍රදේශයේ පරිහරණය වූ බව පොලිසිය සොයාගන්නේ දුරකථන කුළුණු වාර්තාවලට අනුය. එදින රාත්‍රියේම රයන්, අමල් සහ කැරෝකේ වසන්ත ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවද පොලිසිය හෙළි කරගත්තේය. පොලිසිය පවසන්නේ රුපියල් කෝටි 800 මැණික් දියමන්ති තොගය ඩුබායි දේශයට රැගෙන යාම පිටුපස රයන්ගේ සහ අමල්ගේ සම්බන්ධයක් ඇති බවට තහවුරු නොවුනත් සාධාරණ සැකයක් මතුව ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට රුපියල් කෝටි 500ක දියමන්තිය සහ මැණික් තොගය තිබෙන්නේ මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳවන කිලිනි නිශායා සතුව බව පොලිසිය හෙළි කරගෙන සිටී. මේ දියමන්තිය ඩුබායි දේශයට ගොඩබා ගත්තද මදුෂ්ට එය අලෙවි කිරීමට ඉඩක් ලැබුණේ නැත. කෙසේ වෙතත් මේ දියමන්ති සහ මැණික් තොගය ඩුබායි දේශයට රැගෙන යෑමේ සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට අමල් පෙරේරා සහ රයන් වෙන්රොන් ශ්‍රී ලංකාවට පැමිණෙනතුරු බලා සිටීමට පොලිසියට සිදුවන්නේය. රයන් වෙන්රොන්, අමල් පෙරේරා වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ගුවන්තොටුපළේදී වැඩි පරීක්ෂාවකට ලක් නොවන නිසා ඔවුන් යොදාගෙන මාකඳුරේ මදුෂ් දියමන්ති සහ මැණික් තොගය ඩුබායි දේශයට ගෙන්වා ගත්තද යන්න බැහැර කළ නොහැකි සැකය පොලිසිය තුල ජනිත වෙමින් තිබේ. හොඳයි, ඉතින් අපිත් බලන් ඉමු මේ ෆිල්ම් එකක් වගේ ප්ලෑන් එකේ අවසානය කොහොම සිද්ධ වෙයිද කියලා. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ඩ. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නමතක කරන්නත් එපා. ස්තුතියි.